හිටපු අමාත්‍ය රිචාඩ් බදුරුදීන් යනායගේ නිවසේ සිටි 16 හැවිරිදි තරුණියක් මිය යාමේ සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය, කොළඹ දකුණ ළමහා කාන්තා කාර්යාංශය, එවැගේම කොළඹ දකුණ කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ මගින් වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන ලැබුවා. මේ සිද්ධියට අදාළව ප්‍රකාශ 20කට ආසන්න සංඛ්‍යාවක් සටහන් කරනු ලැබුවා. මේ ප්‍රකාශවලින් ගම්‍ය වන කරුණුත්, ඒ වගේම විමර්ශන නිලධාරීන් විසින් සොයාගත් පරිවේශනීය සාක්ෂි, විද්‍යාත්මක සාක්ෂි සහ තාක්ෂණික සාක්ෂිත් බැංකු වාර්තාත්, ඊට අමතරව පශ්චාත් මර පරීක්ෂණ වාර්තාවේ සඳහන් කරුණුත් අනුව මෙම 16 හැවිරිදි දැරිය ක්‍රූරත්වයට භාජනය වී ඇති බව අනාවරණය වී තිබෙනවා. එවගේම මෙම දැරිය කොළඹට රැගෙන විත් ක්‍රූරත්වයට භාජනය කිරීම තැනැත්තන් වෙළඳාම නැමැති වරද සිදු කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. අපේ අපරාධ නීතියට 2006 වර්ෂයේදී රැගෙන සංශෝධනය අනුව යම්කිසි තැනැත්තෙකු වෙළඳාම් කිරීම වරදක් වෙනවා. එවගේම එය ලංකා දණ්ඩී සංග්‍රහයේ 360 ඈයන්න වගන්තියේ සඳහන් වෙනවා. මීට අමතරව ළමයෙකු ක්‍රූරත්වයට භාජනය කිරීම ලංකා දණ්ඩී සංග්‍රහයේ 308 ආ වගන්ති යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් වෙනවා. මේ වැරදි සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳ වන 46 හැවිරිදි ශ්‍යාබ්දීන් අයේෂා නැමැත්තිය විමර්ශන නිලධාරීන් විසින් අද දින අලුයම් කාලයේදී අත්අඩංගුවට ගනු ලැබුවා. ඊට අමතරව මේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ බිරිඳගේ පියාවන 70 හැවිරිදි මොහොමඩ් ශ්‍යාබ්දීන් නැමැති අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මීට අමතරව මෙම දැරිය කොළඹට රැගෙන ඒමෙන් අනතුරුව ඇය මේ ආකාරයට තැනැත්තන් වෙළඳාම නැමැති වරද සිදු කිරීමට ආධාර අනුබල දුන්, ඒ වගේම තැනැත්තන් වෙළඳාම නැමැති වරද සිදු කළ ක්‍රූරත්වයට භාජනය කිරීමේ වරදට ආධාර අනුබල දුන් තැනැත්තා වන මෙහි තැරැව්කරු වන 64 හැවිරිදි ශංකර් හෙවත් පොන්නයියා පණ්ඩාරම් නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම අත්අඩංගුවටගත් 30 දෙනා අද දින කොළඹ මහේත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එවගේම අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන යටතේ ළමා අපරාධයකට ළමා අපයෝජනයකට අදාළ වරදකදී පොලිස් අධිකාරීවරයෙකු විසින් ඉදිරිපත් කරන බී වාර්තාවකින් අනතුරුව ඔවුන් පැය 72 කාලයක් රඳවා තබා ගැනීමට හැකියාවක් තිබෙනවා. ඒ අනුව පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වෙනවා. මොවුන් පැය 72 කාලයක් තවදුරටත් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා රැඳවුම් නියෝගයක් ලබා දෙන ලෙසට. එවගේම මේ සම්බන්ධයෙන් තවදුරටත් අදාළ අංශ මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.